Unlimited History. Ape Jatika Katava. Aiwan, api ape pahugi wadasatahan lat kiwa vidihata Unlimited History wadasatahan 200ak purawata ඇවිල්ලා අපේ සියවෙනි වැඩසටහන ඔබට මතක ඇති අපි පටගත කළේ සීගිරියේ වැඩසටහන් 100 101 102 ඒ විතරක් නෙමෙයි සීගිරිය පිළිබඳ වැඩසටහන අපේ Unlimited History 50 වෙනි වැඩසටහනත් අපි වැඩසටහන් 50 වෙනි වැඩසටහන සීගිරිය ගැන අපේ සියවෙනි වැඩසටහනත් සීගිරිය ගැන ඉතින් සීගිරියට ගොඩක් සමානයි කියලා කියන Unlimited History කතාවේ අපි අජන්තාවට ආවා මේ ඇත්තටම සීගිරියයි අජන්තාවයි සමානද කියලා බලන්න නැත්නම් අජන්තාවේ මොනවද අපිට දකින්න ලැබෙන්නේ කියලා බලන්න සති හැටියට සති වැඩසටහනක් විදියට ඉතින් අපි ඉන්දියාවේ අජන්තාවට මහාචාර්ය රාජසෝම දෙවියන්ගේ කවස අයිබෝන් අයිබෝන් ඔව් අපිත් එක්ක 40 දෙනෙක් ආවා තව මුහුණු අපි දන්න කියන මුහුණු ඉදිරියේදී පෙන්වන්නම් අපි අද මේ කොටස අජන්තාව ඊළඟට ඊළඟ කොටස අපි එල්ලෝරාව තුන්වෙනි කොටස කජුරාව හැටියට තවත් තැන් වලටත් යන්න බලාපොරොත්තු වෙනවා සර් ඇත්තටම කෙටියෙන් කිව්වොත් මොකද්ද මේ අජන්තාව කියලා දැන් අපේ මේ කට්ටියත් මේ මේ ගමන් අහගෙන පැහැදිලි කරගන්න හින්දා අපිට පැහැදිලි කරන්නකො මොකද්ද මේ අජන්තා කියලා කියන්නේ අජන්තා කියලා කියන්නේ ඇත්තම ලෝක උරුමයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙන ඉන්දියාවේ සාස් දකුණු ආසියාවේ තියෙන තම වැදගත් ස්ථානයක් මේ ස්ථානය ක්‍රිස්තු පූර්ව 200 පමණ කාලේ ඉඳලා ඉතිහාසයක් අඛණ්ඩව තියෙනවා විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ විශේෂයෙන් බටහිර ඉන්දියාවේ බොහොම බලවත් වෙච්ච සාතවාහන රජපලපත තමයි මුලින්ම මේ ස්ථානයේ මේ ඉදිකිරීම කටයුතු කරන්න අනුග්‍රහය දක්වලා තියෙන්නේ විශේෂයෙන්ම ගෞතම පුත්‍ර ශාතකර්ණී වගේ බොහොම බලවත් සාතවාහන රජවරු තමයි උදව් කළේ ඉතින් මේක තියෙන මේ ස්ථානයේ ගල්ගුහා 28ක් පමණ තියෙනවා 9 10 11 12 13 යන ගල්ගුහා ඒ පුරාණම අවධියේ නිර්මාණය කරපු ගල්ගුහා මේ යමහල කියන පිටිච්ච පාෂාණයක් තිබෙන තැන සාකට හරන්ඩ අපහසු නැහැ හරල හදපු චෛත්‍ය ශාලා මෙතන තියෙන්නේ ආ මේ ඔක්කොම මේ 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 අර දැන් අපි දන්නේ ගලේ කෙටු චෛත්‍ය ශාලා දැන් මේවා ඇතුළට හරලක් තියෙනවා හරල හදපු ඒවා තමයි අපිට මෙතන පේන්න තියෙන්නේ අපිට ලංකාවේ එහෙම කොහෙවත් නැහැ නේද සර් කොහෙවත් සම්ප්‍රදායෙන් දකින්නේ නැහැ ඒ සම්ප්‍රදායට කියන මොන හරි විශේෂ නමක් තියෙනවද චෛත්‍ය ශාලා කියලා තමයි කියන්නේ දැන් මෙතන තියෙනවා අපිසාකාර චෛත්‍ය ශාලා ඒ කියන්නේ දික්හතරස් විදිහට හරලා පස්සේ කෙලවර අර්ධකවාකාරව සකස් කරපු තැන් ඒවට කියනවා අපිසාකාර චෛත්‍ය ශාලා කියලා. ඉතින් ඒ සම්ප්‍රදාය කොහොමhari ක්‍රිස්තු පූර්ව 200 විතර පටන් අරගෙන ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂයෙන් 500 ශතවර්ෂයෙන් නැවත වරක් මේ ස්ථානයේ ඉදිකිරීම මෙහි පේන්න තියෙනවා. මේක දින විශේෂත්වය තමයි අර මුල් ඉදිකිරීම සම්ප්‍රදායේදී තේරවාදී බුදුදහම සම්බන්ධයෙන් තියෙන කලාකෘති තමයි අපිට පේන්න තියෙන්නේ. ඒත් 500 ශතවර්ෂය පස්සේ අපිට පේනවා නැවතත් මහායාන සම්ප්‍රදායට නැඹුරු වෙච්ච ප්‍රතිමා ස්ථානය ඉදි කරනවා. ඉතින් පේනවා ඒ කාලේ වෙනකොට වෙළඳාමක් තිබුණා මහායාන සම්ප්‍රදායේ ආభాසයෙන් මේ අජන්තා වලට දෙවිලෙස බලපෑමක් ඇති වෙනවා කියන කාරණා. සර් එතකොට දැන් සීගිරිය මූලික වෙලා තියෙන්නේ මේ බෞද්ධ ආශ්‍රමයක් විදිහට නෙමෙයි මේ කාශ්‍යප රජතුමාගේ නිර්මාණයක්. හැබැයි බෞද්ධ සංකල්පීය දේවල් සීගිරිය ඇතුලේ තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා සීගිරියේ කාලයක් ස්වාමීන් වහන්සේලාත් වැඩවිසුවා හැටියට. හැබැයි මේක සීගිරිය අපි කෙලින්ම කාශ්‍යප රජතුමා හිටියේ රාජධානිය සීගිරි රාජධානිය සීගිරි නගරය කියලා කියන්නේ. හැබැයි අජන්තාව කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි නේද? නෑ. මේක තනිකර බෞද්ධ ආශ්‍රමයක්. බෞද්ධ ආශ්‍රමයක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා ගොඩක් මාරන්නේ වාසයේදී භික්ෂුන් වහන්සේලා භාවනා අයි මෙතන මුලින්ම වාසස්ථාන හැටියට ගන්න ඇති. ඒ වගේම වන්දනා කරුමුත් ඇවිල්ලා මේ ස්ථානේ ලැබුම් අරගෙන තියෙනවා. වෙළෙන්දොත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ මූලාරම්භය තියෙන්නේ. මේකට විශේෂයෙන්ම භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලාගේ මැදිස්ත්‍රාණය කිරීම තමයි අජන්තාව ආරම්භ වෙන්නේ. පස්සේ තමයි ඔය චිත්‍රය ඇඳලා අපි අජන්තාව ගොඩම ගන්න බෞද්ධ විහාරයක් කියන එක නෙමෙයි. චිත්‍රවල තියෙන මේ කාරණය පෙන්වන්නම් ඒ දැන් අපි මේ මේ කළුගලේ නෙළු ප්‍රතිමාවලට ගොඩක් පස්සේදස ඔය චිත්‍ර නැත්තම් සමකාලීනයිද නෑ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි ශතවර්ෂය තමයි සීගිරියත් මේක දෙවෙනි අගයට දියුණු වෙන්නේ ඉතින් දකුණු ආසියාව පුරාම පැතිරිච්ච ශෛලීය
අභහසයන් ඒක දෙරටෙම ඇති වෙන්න පුළුවන්කම තියෙනවා මොකද අපිත් ඔය පල්ලව ප්‍රතිමා ශෛලිය එහෙම පේන්න තියෙනවා ඉතින් මේ මුහුදු වෙළඳාම හරහා මේ ඔක්කොම දේවල් හෝමාරු වුණ බව තමයි අපිට පේන්නේ ඉතින් අජන්තාව බලන්න අපේ ශ්‍රී ලාංකිකයොත් එන්න ඇති වාර්තා වෙලා නැති වුණාට නමුත් අපි දන්නවා මේක ගල් ගුහාවක විජේගේ විජය රජුගේ පැමිණීම සිතුවම් කරලා තියෙනවා ඉතින් ඒ කියන්නේ මේ අදහස් උදහස් හෝමාරු වෙන්න ඇති අපේ වෙළෙන්දුත් මෙහෙ එන්න ඇති මෙහෙ වෙළෙන්දුත් එහෙ යන්න ඇති ඒ නිසා මේව හරහා මේ සංස්කෘතිය හෝමාරු වෙන එක බොහොම ස්වභාවික දෙයක් සෝ ඒක මේ අපි දැක්කනේ මේ දැන් අර එකක් ප්‍රධානම මේ අපේ විසිට ශ්‍රී ලංකා කියලා අපි මේ ටී ෂර්ට් එක ගහගෙනම ආවා අඩුම ගානේ මේ දකින විදේශිකයෝ මේ විශාල ප්‍රමාණයක් සීගේ නර්මන්නේනවා වගේම අජන්තාව නර්මන්නේනවා ඉතින් ඒ එන උදවිය විසිට ශ්‍රී ලංකා කියලා දැක්කම අපිත් එක්ක කතා කරා අපි විශේෂයෙන් ඔවුන් එක්ක කතා කරලා කිව්වා මේ වගේ ලෝක උරුමයක් තියෙනවා සීගිරිය කියලා එන්න බලන්න කියලා ඉතින් මේ අපේ පිටේ තිබිච්ච චිත්‍රයකට ගොඩක් ප්‍රයෝගී වුණා දැන් බැලූ බැල්මට සර් හරියටම තකට තක ගැලපෙනවා වගේ නේ සර් මේ අජන්තාවේ අර තුන්වෙනි ගුහාව විතර අපි දැකපු චිත්‍රයයි මේ පිටේ තියෙන මේ සීගිරි ගලනා චිත්‍රයයි එතකොට මේ මේකත් එක්කනේ මේ ගැලපීම කරන්න හදන්නේ මේ සර්ගේ අදහස එක චිත්‍ර ශිල්පීන් පරම්පරාවක් කරාගෙන නැත්නම් කිසිම ගැලපීමක් නැහැ ඒක දෙපැත්තෙම සොයන්ව ආපු කාරණා දෙකක්ද සොයන්ව දැන් අපි සීගිරි චිත්‍ර සම්බන්ධයෙන් විතරේම කතා කරන්නේ නමුත් අපි මහබලිපුරම් වලට ගියොත් මේ බොම්බායි කිට්ටුවම තියෙන ඒ මහබලිපුරම් වල ඇඳලා තියෙන ඇත් රූප ඒ එකක් ඒ විදිහටම අපි අනුරාධපුරේ රන්මස්සු වෙන්නේ දකින්න තියෙනවා ඒකෙන් කියන්නේ ඒ ශිල්පීන්ගේ પરම්පරාව එහෙ ගියායි ඒ අය මෙහෙ ආවා එහෙම නෙමෙයි ඒ ශෛලීන් සම්ප්‍රදායන් පුරු වෙන්න පුළුවන්කම තියෙනවා ඉතින් දැන් අද වුණත් අපි යුරෝපයේ තියෙන දේවල් අනුකරණය කරන අපේ රටවල වල ඔය අකුරු එහෙම අඳිනකොට ඉංග්‍රීසි අකුරු ලියනකොට අපි නොයෙක් තැන්වල තියෙන කැටලොග්ස් පාවිච්චි කරලා එහෙම ලියනවා ඒ නිසා ඒ සමානකම් කියන විවිධ හේතු නිසා ඇති වෙන්න පුළුවන් ඒක එකම ශිල්ප પરම්පරාවක් එහෙම ඇවිල්ලා කරයි කියලා තර්ක කරන එක තරම් සුදුසු නෑ මේ වගේ විශාල භූමි ස්කන්ධයක සෑහෙන දුරක එහෙම ඒවා සිද්ධ වෙනවා කියන එක වෙන්නත් පුළුවන් ඒත් ඒක ඊට වැඩිය වෙනස් ආකාරයකට වෙන්න පුළුවන් එක තමයි වඩා සාධාරණ සර් චිත්‍ර විතරක් නෙවෙයි අපි දැක්කන දැන් මේ ඉසුරු මුණියේ පෙම් යුවල වගේම යුවල වල කැටයන් තිබ්බා එකට තිබ්බොත් අඳුර ගන්නත් බෑ වගේ ඉතින් ඒකට හේතුව අපි ඉසුරු මුණියේ පෙම් යුවල විතරක් දැකලා තියෙන හින්දා අපිට එහෙම හිතනවා මේක ඇවිල්ලා මේකයි මේ දෙකේ සම්බන්ධයක් ඇති කියලා නමුත් දකුණු ආසියාවේ සමස්ත කලා සම්ප්‍රදාය බැලුවොත් මේ මිතුන රූප කාන්තා ආයර්ගෙන මිතුන රූප කියලාද මිතුන රූප නැලීම බොහෝ තැන්වල තියෙනවා හින්දු දේවාලවල තියෙනවා ඉතින් ඒ මේ අපි දන්නවා ඉන්දියාව ගැන විශාල භූමි ස්කන්ධ විවිධ දර්ශනවාද තිබුණා හින්දු බලය හුඟක් බලවත් වුණා ඒ ආභාෂයන් අපිට ලැබුණා ඉතින් මුද්‍රා වලට උනත් ඒ හින්දු සමහර අභිනව දර්පණ වගේ පුත්පත්වල තියෙන නිර්දේශ අපි මේ බුද්ධ ප්‍රතිමා වලත් මුද්‍රා වල දකින්න තියෙනවා ඒ කටකහස්ත මුද්‍රාව අංජලි මුද්‍රාව අබේ මුද්‍රාව විතරක මුද්‍රාව වගේ මුද්‍රාවන් ඉතින් ඒ එහෙම තමයි හැටි සංස්කෘතියේ හැටි එහෙම තමයි ඒක හැමතැනම හමනවා අපි ගන්නවා ඒ පාණන් අයින් කරනවා ඉතින් ඒ නිසා ඒ සමානකම් ඇතිවෙන්න පුළුවන් නමුත් කියන්න තියෙන්නේ සීගිරි චිත්‍රයි අජන්තා චිත්‍ර අතරේ සමානකම් අපිට පේන්න පුළුවන් මේකෙන් අදහස් කරන්නේ අජන්තා වෙන්දපයි සීගිරි යන්දා කියලා හෝ සීගිරි යන්දපයි අජන්තා වෙන්දයි කියලා එහෙම එකක් අපිට ගන්න පුළුවන්කම මම හිතන්නේ අපිට පොඩ්ඩක් පැහැදිලි වෙනවා මෙතන මේ අපේ කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවානේ ඉතින් ඒගොල්ලන්ටත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ අහන්න මේ දැන් අපි සතියක් ඉන්දියාවේ අජන්තවල එල්ලෝරවල කජුරාවල ටජ් මහල් දිල්ලි අපි සති වැඩසටහන එක්ක විශේෂයෙන් මේ අපේ 7 days in සීගිරිය with ප්‍රොෆෙසර් රාජ් සෝමදේව වැඩමුළුවට සහභාගී වෙච්ච බහුතරයක් තමයි මේ මෙතන ඉන්නේ ඉතින් ඔවුන් 40 දෙනෙක් එක්ක තමයි ආවේ අපි ඔබට දක්වන්න අපේ වැඩසටහනට ඔබ සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද කියලා අර කාරණා දෙක සර් අපි තව පොඩ්ඩක් පැහැදිලි කරා නම් හොඳයි කියලා හිතෙනවා දැන් මේකේ මුල්ම යුගය ක්‍රිස්තු පූර්වද ක්‍රිස්තු වර්ෂද ක්‍රිස්තු පූර්ව 100 විතර ඉඳලා පටන් ගන්නවා 100 දී පමණ මේ ඉදිකිරීම මතුවෙන්නත් පටන් ගන්නවා ඊට පස්සේ එක දිගට සතවර්ෂ හතරක් පහක් තිබිලා ඒක අපහු ඉදිකිරීම අවදි තුනී වෙලා ගිහිල්ලා උනන්දුව ඊට පස්සේ නැවත ක්‍රිස්තු වර්ෂ 500 දී විතර නැවත පටන් ගන්නවා ඒ කියන්නේ සීගිරිය අයිති කාලය වෙනකොට නැවත ඒ 500 වසර ඒ කාලෙමයි හය වෙනකොට පටන් ගන්නවා නැවතත් මේ වැඩ කටයුතු කරන්නේ ක්‍රිස්තු වර්ෂ 8 9 විතර වෙනකම් එක දිගට ගිහිල්ලා තියෙන බව පේනවා මේකෙදි තමයි ওই මහායාන ආභාෂය පෙන්වුම් කරන චිත්‍ර සහ මූර්ති අපිට පේන්න තියෙන්නේ මුල් අවදියේදී මුලක් අර මුල් හීන යාන කියන අදහස තේරවාදී කෙනෙකුට වැඩි හීන යාන දර්ශනයට කියන්නේ මුල් බුදු සමයට
සමාන්තරන විදිහේ අදහස් තමයි මූර්තිහා චිත්‍රවලින් අපට පේන්න තියෙන්නේ. එතකොට සර් මේ මේ දැන් අපි බලාගෙන આવොත් මෙතන පළවෙනි ගුහාව ඉඳන් දැන් මේ ඉන්නේ 26 වෙනි ගුහාව මේක තමයි මේ අපි නිකන් අපි සංසන්දනය කරොත් යම්කිසි විශාලත්වයකින් සහ සෑහෙන්න හොඳ ගරාවැටීමට ලක් නොවුණු මේ තත්ත්වයේ සහ විශාලම ගුහාවක් හැටියට සලකන්න පුළුවන්. දැන් මෙතනින් එහාට තව ගුහාවල් දෙකක් තියෙනවා 28 29 ගුහාවල් ඒවා සංචාරකින් බලන්න අවසර නැහැ. මේ හැබැයි මේ හැම ගුහාවකම මේ අපි දැකපු දෙයක් තමයි එකම විදිහට හදලා තිනේ අපිට හිතුණා ඉතින් මේ මෙච්චර අමාරු අනිත් ගල් කාවද්දලා ගල ඇතුළට හාරලානේ මේ හැම එකක්ම මේ ගල් කණු හැම එකක්ම ගෙනල්ලා හයි කරපුවානේ මේ හාරලා දැඩි මිනිස් ශ්‍රමයක් දරලා කරන්න ඕනේ එකම වගේ ඒවා මෙච්චර ප්‍රමාණයක් හැදුවේ ඇයි සර් නෑ මෙතන තියෙන සමා ඔක්කොම ඡාය මේ ශාලාවල් ගුහා විහාර බැලුවොත් වර්ග දෙකකටයි අයිති වෙන්නේ එකක් යාතු කර්ම සඳහා හදපු තැන් තියෙනවා ඊළඟට නේවාසික අවශ්‍යතා සඳහා හදපු තැනක් ඉතින් යාතුකර්ම සඳහා හදපු ගල් ගුහාවල බෞද්ධ ස්තූපයක් තියෙනවා සමහර බෞද්ධ පිළිමයක් තියෙනවා බෞද්ධ ස්තූපේ හදලා තියෙන පැරණිමය මේ චෛත්‍ය ශාලාවල ඊළඟට බුදු පිළිමයක් හදලා තියෙනවා ඊට වඩා මෑත කාලේ දෙවන සංවර්ධන අවධියේදී රජන්තාව දිනනකොට දිනු වෙනකොට ඇති වෙච්ච වර්ධනයත් එක්ක ඉතින් මෙතන එක වගේ වෙන්නේ මෙතනට ආවේ එකම අරමුණක් සඳහා ආගමික අරමුණක් සඳහා ඒ නිසා ඒකම සම්ප්‍රදාය පවත්වාගෙන යන්න ඒගොල්ලෝ මහන්සි අරගෙන තියෙනවා පේනවා ඒ කියන්නේ මේ මේ පරිශ්‍රයේ සර්හිත නැටියට භික්ෂුන් වහන්සේලාට අමතරව වෙන වෙන උදවියත් ඉඳලා තියෙන බව අවස්ථාවේදී මේක දිනු වෙනකොට මේ ස්ථානයේ මෙතන භික්ෂුන් වහන්සේලා සමහරට භික්ෂුන් වහන්සේලා නොවන වෙනත් ආගම් වලට ජෛන ආගමට කියලා එන්න පුළුවන් ඔය සීතා මහර්ෂි බර්බර් වගේ ගල් ගුහාවල ඉන්නවා වගේ ඊට පස්සේ වෙලෙන්දෝ මේ තැන් වලට අදලා තියෙනවා සමහර වන්දනාකාරයෝ තෙවිලේ මේ ගල් ගුහාවල් අතර වෙලා තියෙනවා ඒක මුල්ම අවදී සිද්ධ වෙච්ච දෙයක් ඊට පස්සේ මේක තනිකරම භික්ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාව සඳහා විතරක් වෙන් වෙච්ච බව පේනවා ඒකම මේ අපේ විශේෂයෙන් මේ කියන්න ඕන කාරණා තමයි දැන් අපි දැන් මේක මේකත් ලෝක උරුමයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙන ස්ථානයක් අපි දැක්කා මේ අපි එච්චර සැලකිලිමත් නැති දේවල් මෙතන මේ ලෝක උරුමය රැකගන්න මේ ඉන්දියානුවන් දරන මහන්සිය විශේෂයෙන් උෂ්ණත්වය ඔවුන් ගණනය කරනවා ඒ සඳහා උපකරණ ඔවුන්ට දීලා තියෙනවා ඒකම මේ අපේ පුරාවිද්‍යා වගේම මේ සංස්කෘතික මාධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරිනුත් ඡාය සීගිරි රැක ගන්න විශාල මේසක් දරනවා හැබැයි ඔවුන්ට අවශ්‍ය පහසුකම් අපි සපයනවාද සීගිරියට කොච්චර ඩොලර් ආවත් අපි ඒ ගැන හිතලා තියෙනවද කියලා හිතුනොත් මේ මේ මේවුන් මේ මෙතන ඉන්න අයට යම්කිසි ආකාරයක අපි තාක්ෂණික උපකරණ මේ අපේ YouTube නාලිකාවේ බලන අයට පෙන්වන්න හැම වෙලාවෙම ඔවුන් දවසට දෙතුන් පාරක් බලනවා මේක ඇතුලේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය බලනවා මේ චිත්‍ර රැකගන්න ඔවුන් දරන වේසත් එක්ක අනේ අපේ සීගිරි චිත්‍ර අපි මේ සර්ගේ මිත්‍රයෙකුත් අවස්ථාවේ ඉන්නවා මේ සමහර සීගිරි චිත්‍ර ආලෝකයෙන් දූෂණය වෙනවා කාලගුණයෙන් දූෂණය වෙනවා ඒවා රැකගන්න හැබැයි අපි මේ අපේ රටේදී පහත් කරනවා නෙමෙයි අපේ රටේදී තව තවත් රැකගන්න ඕනේ කියන ආభాෂය මෙතෙන් ලබා ගත්ත හින්දා කියන්නේ මේ 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 දරණ වේස ගැන ඇත්තටම සතුටක් හිතුණා අනේ අපේ රටටත් ඒක ආවනම් මේ අපිටත් පුළුවන් නම් කියලා ඇත්ත වශයෙන්ම මේක බලාගන්න ඕන මේ යුනෙස්කෝ වුණත් මේකට උඹක් ආධාර කරන අපේ රටේ ලෝක උරුම කීපයක් තියෙනවා ඒගොල්ලෝ දෙන උපදේශ ඉතින් අපි අපි සමාජයට උපදෙස් තකන්නේ දැන් ගාල්ලේ කොටුවේ ඉස්සරහ තියෙන ක්‍රීඩාංගණය අයින් කරන්න කියලා අවුරුදු 15ක් විතර යුනෙස්කෝ සංවිධානයෙන් කියනවා ඒක නොකළොත් එහෙම ලෝක උරුම ලයිස්තුවෙන් අයින් කරනවා ඒක ඉතින් ඒ ගැන මොකක්වත් එහෙම කරන්නේ නැහැ එහෙම සවන් දෙන්නේ නැහැ ඉතින් ආධාරයක් ගන්නවා ගන්නවා නිසා ඉන් පස්සේ පවත්වන පසු විපරම් ගැන අපේ අය උනන්දු නැහැ කියලා අපිට පේනවා ඉතින් ඒක අපේ රටේ තියෙන ප්‍රශ්නයක් ඔව් දැන් අපි දැක්කා මේ මේ දැන් අපි හැම එකම මේ අපිට සීගිරියට ඉම්ප්ලිමන්ට් කරන්න කියලා කියනව නෙමෙයි හැබැයි අපි දැක්කා අර අපේ සංචාරක හෝටලයකට ඇතුල් වෙනවා වගේ මේ තරු පහේ අර සිකියුරිටි චෙකින් එකක් කරා තමයි මෙතනට ඇතුල් වෙන්න දුන්නේ ඉතින් මෙතන මේ රැක ගන්න ඕනේ මේ දේවල් ගොඩක් ආරක්ෂාව වෙනුවෙන් ලොකු පියවරයක් අරන් තිබ්බා ඒකම මෙතනට එන හැම කෙනාටම මේ මෙතන තැන පිළිබඳව අවබෝධය දෙන්න පුළුවන් මෙහෙ වෙනම සිස්ටම් එකකට තමයි මේ 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 කටයුතු කරන සේවකින් කටයුතු කරන ඕම් නිස්තිර සේවකින් නෙමෙයි ඔවුන්ට මෙතන මේ 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 ස්ථානය රැකුණොත් මේ ස්ථානය වැඩි දියුණු කරගන්න පුළුවන් වුණොත් ඔවුන් රැකෙනවා කියන කාරණෙත් එක්ක තමයි මෙතන ඉන්න හුඟක් දෙනා අපි
කියලා බැලුවා මේගොල්ලෝ ස්ථිර සේවකවන්ට මට රජේ වැටුපක් ගෙවන්නේ නැහැ. නමුත් රජේ වුන්ට අවස්ථාව දීලා තියෙනවා. මෙතනින් වුන්ට මාර්ගෝපදේශණය කරලා මුදලක් හම්බ කරගන්න. ඉතින් ඒක ඉතා හොඳයි. මොකද ඒගොල්ලෝ මහන්සි වුණොත් විතරයි ඒගොල්ලන්ට දෛනික දෙවිනක් හම්බ වෙන්නේ. නැත්නම් වැටුපක් ගෙවුවා නම් එහෙම ඒගොල්ලෝ සමහරට සේවයට එන්න දවල් 10 මාර විතර වෙයි. ඒක කරෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ වෙන අපිට ඕන තරම් ආදර්ශ ගන්න තියෙනවා. මේ අලුත් විදිහට හිතලා අලුත් ක්‍රමයකට පරිවර්තනය වෙනද දැන් කාලය හරි කියන එකයි අපි අදහස් කරන්නේ. සර් එක මේ අර දැන් සීගිරිය වගේම මේ කලුගල් අතරින් ජලය රැගෙන යන්න මේ ඒ කියන්නේ ජලය කළමනාකරණය පිළිබඳවත් අජන්තාවේ විශේෂ දායකත්වයන් දක්වලා තියෙන බවක් පේන්න තියෙනවා සර් දැක්කම. ඉතින් මේ කඳු ප්‍රපාතයකනේ අපි මේ ඉන්නේ. ඒකේ ස්වභාවික වර්ෂා ජලය එනවා. ඉතින් වර්ෂා ජලය පාලනය කරගන්න ක්‍රම කල්පනා කරලා තියෙනවා. ඒ විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම නූතන ඒවත් තියෙනවා, පැරණි ඒවත් තියෙනවා. ඉතින් මේකේ නිරන්තරයෙන්ම මේ හුඟක් වෙලාවට සංරක්ෂණයට බාධා වෙන්නේ මේ වර්ෂා කාලයට වතුර කාන්දු වීමයි මේ ගල් ගුහා ඇතුළේ තියෙන ගැන හුඟක් කටයුතු. ආ සර් මේ කියන්නේ මේ ගලේ කළු ගලේ තියෙන තත්ත්වය මත මේ වතුර එනවාද ඇතුළට අපේ දඹුල්ලේ වගේ? දඹුල්ලේ තියෙන එක ස්වභාවික ක්‍රියාවලියක් නේ. තමයි හුඟක් මේ සංරක්ෂණයට තියෙන ප්‍රධාන බාධාවල් වල තියෙන්නේ මේ. සර් දැන් අර එක තැනක සර් විශේෂයෙන් සඳහන් කරා බෝධනයට ප්‍රශ්නයක් මතුවෙන්නත් පුළුවන් මේ විජය රජුරන්ගේ පැමිණීම පිළිබඳව චිත්‍රයක් මේ ගල් ගුහාවක මේ තිබුණා කියලා. එහෙම එකක් මෙතෙන්ට එන්න හේතුවයි සර්. නෑ ඉතින් එහෙම වෙන්න පුළුවන්කම තියන ඕන තරම්. මොකද හේතුව දැන් අපි බුදුරජාණන් වහන්සේගේ මාර පරාජය ඇඳලා තියෙන තේක උනේ මෙහෙනේ. ඉතින් අපි දඹුල්ලෙත් ඇඳලා තියෙනවා ඒක. ඉතින් ඒ නිසා මෙහි සිද්ධ වෙච්ච එකක් අපි ලංකාවේ අඳිනවා. ලංකාවේ සිද්ධ වෙච්ච දේ මෙහි අඳිනවා කියන්නේ තන පුදුමයට කාරණයක් නෙමෙයි. මොකද අපේ වෙලෙන්දෝය මේ ආවා ගියා. ඉතින් ඒගොල්ලෝ සමහරට මේවට ආධාර දෙන්නත් ඇති. මේ ලංකාවේ අය. ලංකාවේ වෙලෙන්දෝ. හ්ම් හ්ම්. සමහරට මේ කිට්ටුව ලංකාවත් එක්ක සම්බන්ධකම් තියෙන මේ නැවුතටවල් කීපයක් තියෙනවනේ. සුප්පාරක නැවුතට තියෙන. ආ ඒ කියන්නේ විජය කතාවට ඒක සම්බන්ධයිනේ සර්. සම්බන්ධයි. මෙතනින් උඩහට ගියාම ගුජරාත් වරාය ඉතර බ්‍රෝච් කියලා ඉස්සර මාරු කච්ච කියලා ඇඳින්නේ අපි සෙනිතේලක් කියන මාරු කච්චයට ආවා ගියේ නාවිකයෝ වෙන. ඒ නිසා නිරන්තරයෙන්ම මේ අපේ සම්බන්ධතා වෙළඳ සම්බන්ධතා මේ ප්‍රදේශයේ තිබුණා. ඉතින් සම්බන්ධතා තිබුණා. ඉතින් ඒ ක්‍රියාවේ මේවට උදව් කරන්න ඇති සමහරට ඒගොල්ලන්ගේ අනුග්‍රහයෙන් අපිට චිත්‍රය එනවා ගන්න. ඒක සමහරට තේමාව දෙන්න ඇති මේ විජය රජුලන්ගේ පැමිණීම තේමාවක් හැටියට අඳින්නේ කියලා. ඉතින් ඒ වගේ ඉතින් අර නිශ්චිත වශයෙන් කියන්න බෑ ඒකට හේතුව මොකද්ද කියලා. සමහර විට ක්‍රිස්තු වර්ෂයෙන් 6-7 වර්ෂ වෙනකොට ලංකාවට ඉන්දියාවෙන් කවුරු හරි පිටත් වී ගොස් එහි ජනවාස කිරීම පිළිබඳ මහාවංශය සඳහන් ප්‍රවෘත්තිය ඉන්දියාවට වැදගත් වෙන්න ඇති. ඒක දේශපාලනික වුණා ආගමික වුණා කියලා අපි දන්නේ නැහැ කියන්නේ. හරික වැදගත් බව පේනවා මේ විශාල සංකීර්ණ විජයගේ ගමනේ පෙන්වන කරන චිත්‍රිතය අඳලා තිබෙනවා. ඔව් දැන් මේ අපේ ඉන්න කන්නයාට මොහල්ලට මේ උපුල්ලට ඇතිනේ මේ මොන හරි ප්‍රශ්න. ඔව් शैली ඒගොල්ලෝ ඒ සමරිත අපේ රටේ ගිහිල්ලා ආධාර කරනකොට පිළිම හදන්න ඒගොල්ලෝ දෙන්න ඇති මේ ප්‍රමිතිය මෙන්න මේ විදිහට හදන්න කියලා. සමහරවිට මෙහි ශිල්පී වරන් ගාන කරන අදටත් සාංචි කරන ඕන හදන්න ලකුණු ඉන්දියාවේ සල් බඩු වැඩ කරනවා කියන්නේ. එතකොට මේ ඒ සම්ප්‍රදාය ඉතාලියේ ඉන්න අපිට දැන් ගඩලා දෙනිය හදන්න නායර් කියලා දෙමළ ගල්වඩුවෙක් තමයි අරන් ගියේ මේ ගඩලා දෙනිය. ඉතින් මේ වගේ තියෙනවා ඉතින් අර ගුප්ත සම්ප්‍රදාය මතුරා ඉතින් අපිට ගාන්ධාර සම්ප්‍රදාය නෑ. අපිට ගාන්ධාර ඈතනේ පකිස්තානෙත් එහාට යන්න බෑ. ඒ නිසා ඒ ශෛලිය අපිට නෑ. ඒ දැන් සාරස එක තැනක මට මං අරහ පුලක් සිතුවේ ඒ පල්ලව ආභාෂයත් එක්ක ඒක ගුප්ත පොඩි කන්සෙප්ට් එකේ පොඩි සමානකමක් තියෙනවා කියලා. ඔව් ඒ කියන්නේ ගුප්ත කාලේ පල්ලව මිශ්‍රණයක් තියෙනවා. අපි අර හේම මේවා ගත්තේ නෑ. නමුත් අර පිළිම කොට වෙන එක
තොල් මහත් වෙන එක ඒවා ටිකක් පල්ලව පිළිමවල අපිට පේන්න තියෙන ලක්ෂණයක්. අපි කියන්න ඕනේ නෑ පල්ලව මේක ඉඳලා පල්ලව බලාගෙන කරයි කියලා. ඒ පැත්තෙනුත් මෙහෙට එන්න ඇති මේ පැත්තෙනුත් මෙහෙට යන්න ඇති. නාගාර්ජුන කොට අපරාති තියෙනවා අපේ සඳකට පන් එහෙමම තියෙනවානේ. අපි උගන්වන්නේ ඒක බලාගෙන අපි හදුවා. හැබැයි වැඩිපුර තියෙන අපේ. ඒ නිසා අපිට කියන්න ඕනේ අපි මේකෙත් ඉගෙන ගන්න ඕනේ. මොකද සිංහල මහා විහාරය කියලා එකක් තිබුණා ආන්ද්‍රාවල. සිංහල භික්ෂුන් හිටපු. ඒගොල්ලෝ අර ශෛලිය ගන්න මේ කොපි කරන්නේ. ඉතින් අපේ ඔළුව හැදිලා නැහැ. අපෙන් එහාට වගේ. කියන්නේ සරෙන් මේ මෙතන අපි දැකපු මේ විශේෂ දෙයක් තමයි මේ බුදුන් වහන්සේගේ මේ මුද්‍රා වලට අමතරව මේ අපි දැක්කා මේ ටිකක් නිවිසන සිල්ලේ ඉන්න පිළිම ඉරියව්ව. දැන් මේ මෙතන ඉරියව් සම්ප්‍රදායකුත් තියෙනවා නේද බුදු පිළිම වල? නේද මෙහිමයි. මෙතන හීනයාන කියන මුල් බුදු සමයේ සම්ප්‍රදායයි පස්සේ දේවුණ මහා සම්ප්‍රදාය දෙකම තියෙනවා. ඒ දෙකම තියෙනකොට එක සම්ප්‍රදායකට නැති එකක් දෙවනි සම්ප්‍රදායෙ තියෙන්න පුළුවන්. දෙවනි සම්ප්‍රදාය නැති එකක් මුල් සම්ප්‍රදායෙ තියෙන්න පුළුවන්. ඒ බුදුආදලන්ගේ මේ මේ සමාධි ඉරියව්ව ඒ යෝගීවරයෙක් හැටියට ඉරියව්ව වෙනුවට මේ පහසුවෙන් වාඩි වෙලා ඉන්න ඉරියව්වක් තියෙනවා. ඒකට මොකද්ද සර් කියන ඉරියව්ව? ඒක ඒක එහෙම එහෙම විශේෂ නමක් නෑ. ඒක සාමාන්‍යයෙන් වැඩ ඉන්න ඉරියව්වක් නේ. සාමාන්‍යයෙන් තියෙන මහරජ ලීලාසන මුද්‍රා කියලා එහෙම වාඩි වෙලා තියෙන හැටි. නමුත් ඒක ඉන්නේ සාමාන්‍ය ගිහියෙක් වාඩි වෙලා ඉන්න විදිහ. නමුත් අතේ තියෙන මුද්‍රාවල් මේ කටක හස්ත මුද්‍රාවල් සම්මත මුද්‍රාවන් වගේ තියෙන තමයි කරලා තියෙන්නේ. ඒක මේ කාලයක් එක්ක ඇතිවෙන වෙනස. කාලයක් එක්ක ඇතිවෙන වෙනස තමයි අපිට පෙන්වන්න කරන්නේ. හරි අපි මම හිතන්නේ මේ මේ යම් කිසි ආකාරයක සංක්ෂිප්ත අදහසක් අජන්තාව පිළිබඳව කතා කළා. දැන් අපිටත් මේ අපේ කණ්ඩායමට අමතරව තවත් අපේ ශ්‍රී ලාංකික සංචාරයනුත් සංචාරකයන්ුත් කීප දෙනෙක් මෙතෙන්දී මේ අපිට හම්බ වුණා. අපි දන්නවා මේ දැන් මේක මේ දැන් අපි ආවේ ටිකක් වියලි කාලගුණ තත්ත්වයන් තියෙන කාලෙක. හැබැයි සර් දැන් මේක හොඳටම වහින කාලෙට මේ ඔබට තේරෙනව නම් ওই සුදුපාට ඔය ගල්වල තියෙන්නේ ඒවා දිය සීරාවල් සහ දිය ඇලි පල්ලහස මේ ජලාශයක් තියෙන්නේ. ඉතින් මේ ගලෙත් පැහැය මීට වැඩිය තද වර්ණයක් ගන්නවා තෙතමනයට ලක්ුණහම ඉතාම චමත්කාර ජනක චිත්‍රයක්. මෙහෙ ඉන්න අය නම් අජන්ත බලන්න එනවා නම් වඩා හොඳයි. සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාලය කියලා තමයි මේ සඳහන් කරන්නේ. ඉතින් ඔබ එන්න ඉන්දියා සංචාරය කරනවා නම් ඊළඟට අජන්ත එල්ලෝර බලන්න එනවා නම් මම හිතන්නේ අපේ වැඩසටහන සෑහෙන්න උපයෝගී වෙයි. අද අපි අජන්තාව ගැන කතා කරා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින් අපේ දැන් අද අපේ 200 වෙනි වැඩසටහනේ පළවෙනි කොටස අජන්තාවට වෙන් වුණා. මේ අය කාමාරක් විතර කතා ඊටත් වැඩි කතා කරන්න ඕන තැනක්. හැබැයි අපිට ඕනලා තිබේ ඔබට යම් කිසි ආකාරයක සංක්ෂිප්ත අදහසක් දෙන්න. ඊළඟට අපි එල්ලෝරාවේදී හමු වෙන බලාපොරොත්තු තියෙනවා 100 වෙනි වැඩසටහනේ දෙවෙනි කොටස අපි එල්ලෝරාවේ සිට ගෙන එන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිත් එක්ක මෙවැනි ගමන් යන්න ඔබට එකතු වෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ අපේ තිරේ වෙන විදිහට ඔබ කටයුතු කරන්න. අපේ සීගිරි වැඩමුළුවට සහභාගී වෙච්ච 7 days in Sigiri with Professor Rajasomadeva කියන වැඩමුළුව අපි ඊළඟ එක ජූනි මාසයේ පැවැත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකට කැමති අයටත් සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොම වුණත් අපේ කණ්ඩායමත් එක්ක අද අපි අජන්ත චාරිකාව මේ 26 වෙනි ගුහාව අභියසදී හමාර කරලා අපි හෙට එල්ලෝරා යනවා. හැබැයි ඔබට දෙවෙනි කොටස විදිහට එල්ලෝරාවේදී හම්බෙලාගෙන යන බලාපොරොත්තුෙන් අපි විරාමයක් ගමු. විරාමයෙන් අනතුරුව එල්ලෝරාවේදී හම්බෙමු. History ape jaathika kathawa ඉතින් අපි විරාමෙන් පස්සේ මේ අපි විරාමයට ඉස්සෙල්ලා හිටියේ අජන්තවල අජන්තවල සිට එල්ලෝරා දක්වා සාමාන්‍යයෙන් දෙකම එකට කියවෙන්නේ නිකන් රයිගමයි ගම්පලයයි ජාඩියට මූඩියට වගේ අජන්ත එල්ලෝරා කියලා කියන්නේ අජන්ත බලන්න යන කට්ටිය එල්ලෝරා බලන්න යනවා එල්ලෝරා බලන්න යන කට්ටිය අජන්ත බලන්න යනවා. ඉතින් අපි අජන්තාව ගැන අපේ අන්ලිමිටඩ් ශ්‍රී 200 වෙනි වැඩසටහනේ කතා කරලා පළවෙනි කොටසේ දෙවෙනි කොටසේ අපි කිව්වා අපේ විරාමය අරගෙන ඉවරනකොට ප්‍රවෘත්ති විරාමයට ගියන් පස්සේ අපි එනවා කියලා.
එල්ලෝර බලන්න. දැන් අපි මේ එල්ලෝර බලලා සාමාන්‍යයෙන් එල්ලෝර බලන්න එන කට්ටිය අන්තිමටම ඇවිල්ලා බලන ස්ථානයේ තමයි අපි මේ ඉන්නේ. අපේ සති වැඩසටහන යටතේ එකම මේ 7 days in Sigiriya අපේ වැඩමුළුවට සම්බන්ධ වෙච්ච සමාජිකයෝ කණ්ඩායම් හතරේ සමාජිකයන් 40ක පිරිසක් එක්ක තමයි අපි ඉන්දියාවට පැමිණියේ. ඉතින් ඔබටත් පුළුවන් මෙවැනි ආකාරයෙන් අපේ සීගිරි වැඩසටහනට සහනිකුත් මහාචාර්ය රාජසෝම දේවයන් සහභාගී වෙන වැඩසටහන වලට සහභාගී වෙන්න ඒ පිළිබඳව මේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම YouTube එකේ බලන කට්ටියට අපි දක්වලා තියෙනවා. අනිත් අයට අපේ සම්බන්ධතාව ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ දැන් පළවෙනි කොටසේ මේ විශිෂ්ට පුද්ගලයව මට අජන්තාවේදී මග හැරුණා. මේ හැබැයි එතුමගේ පොතක් තියෙනවා අත්පහුර කියලා. ඒක ඉන්දියාවේ මේ ඉන්දියාවට එන ඉන්දියාව බලන් දෙන අයට සැබෑම අත්පහුරක් එහෙම නැත්නම් හොඳ අත්පොතක්. 2000 කීයද රත්නශ්‍රී මහත්මයා? ආයි බොන ඔක්කොම ඉස්සෙල්ලා. ආයි බොන. මේ ඇත්තටම රත්නශ්‍රී විජේසිංහ කියන්නේ 7 days in Sigiriya වැඩමුළුවේ ශිෂ්‍යෙක්. ඉතින් එතුමත් අපිත් එක්ක මේ මේ ඉන්දියා අනුගමනට සම්බන්ධ වුණා. දැන් අර ඔබතුමාගේ අත්පවුර පොතේ අජන්තාව ගැන ලියලා තියෙන තැන හරි අපූර්ව ශ්ලෝකයක් වගේ කවියක් තිබ්බා. පොඩක් එක මතක් කරන්නකෝ. ඔබ කියන්නේ මං හිතන්නේ ඒකේ අවසානයේ තිබුණා මේ ඉන්දියාවේම කවියෙක් මරාඨි කවියෙක් පුරුෂෝත්තම් ශිවරාම් රෙගේ කියලා. ඔහුගේ කෘතියකින් කොටසක් අජන්තාවේදී කියලා ලියපු කවියක සිංහල පරිවර්තනයක් තමයි මම ඉදිරිපත් කරේ. එතන මට මේ කවිය දැන් සම්පූර්ණ මතක නැහැ මේ වෙලාවේ. නමුත් ඒක කියවෙන්නේ නිල් වර්ණ ගැබ මැද අහස බලාකුළු පුපුරවා හරි මේ චමත්කාරයේ කවුරුන් මැව්වේදයි මට කියනු මැනවි. අකුණු සහ මේඝ වර්ෂා මැද මෙතෙක් කල් මේක රැකදුන් මගේ මව්බිමට මම හිසනමනවා කියලා. කවියෙක්ට කොච්චර සිතුවිලි උපද්දව ගන්න පුළුවන්ද අජන්තාව බැලුවම ඇත්තටම අපිටත් අපිත් මවිතයටපත් වුණා. අපි අපේ රටේ ඉතිහාසය පිළිබඳව අපේ හෙළයන්ගේ උරුමය පිළිබඳව කොටස් 199ක් 30 කතා කරලා 200 කතා කරන්න ඇයි අල්ලපු රටට ආවේ කියලා කෙනෙක් ප්‍රශ්න අහනවා නම් ඒ ප්‍රශ්නේ ඔබෙන්ම අහගන්න කියලා තමයි මේ කියන්නේ අපේ පළවෙනි වැඩසටහන ඉඳන් 199 වෙනකන් බලන්න මේ කලාපීය සම්බන්ධතාවයන් පිළිබඳව කලාපීය ඉතිහාසය පිළිබඳවත් ඒකම අපේ අල්ලපු රටත් එක්ක අපේ ඉතිහාසයේ කොයි විදිහටද ගැටි සමහල්ලාවට එකට පෑහි මේ ගමන ආවේ කියලා. ඉතින් අපිට අජන්තාවේදී අපි දැක්කපු පිළිමෝහන්සේලා සහ ඒ බෞද්ධ සංස්කෘතියට අදාළ කලාකෘතීන් අපිව පුදුමාකාර විදියට මවිතයට පත් කළා. හරියට සර් අපි මේ මට අනුරාධපුරයේ අටමස්ථානේ බලන්න ගියාම ඇතිවෙච්ච හැඟීමම තමයි අජන්තාව බලන්න ගිහිල්ලත් ඇති වුණේ. දැන් මේ එල්ලෝරාව මේ අපිට අපි කොයි විදියට දැන් එල්ලෝරාවේ කොටස් තුනක් අපි මුලින්ම එක කොටසක් බලන්න ගියා. ඊළඟට වම්මත පැත්තේ දකුණත පැත්තේ තිබෙච්ච කොටස බලන්න ආවා. දැන් මේ අපි ඉන්නේ වම්මත පැත්තේ. හැබැයි අජන්තාවේ තියෙන්නේ ගුහා 29යි 26යි අපිට ඒ අතරින් බලන්න ලැබෙන්නේ. මෙතන 30 ගණක් තියෙනවා. ඔව් මෙතන ගුහා 34ක් තියෙනවා. සමස්ත වශයෙන්ම එල්ලෝරාව කියලා කියන්නේ විශාල දිනි කන්දකින් පිපිරීමෙන් සකස් වෙච්ච පාෂාණ වලින් හැදිච්ච කන්දක්. චන්දයාද්‍රි කඳු වැටිය කියලා මේ කඳු වැටිය හඳුන්වන්නේ රජන්තාව වගේම මේ යමහල් පාෂාණ වලින් හැදිලා තියෙන නිසා මේවා ඉතා පහසුවෙන් මේ ගල් සමග වැඩ කරන්න පුළුවන්. ඉතින් කියන්නේ මේ මේවා අපිට බැලූ බැල්මට කළු ගල් කිව්වට කළු ගල්ම නෙමෙයි නේද? නෑ කළු ගල් නෙමෙයි. මේවා යමහල් පාෂාණ. මේ වගේ සංයුතිය ව්‍යුහය සංරචනය කළු ගල් වලට වැඩිය වෙනස්. ඉතින් වැඩ කරන්න බොහොම ලේසි. ඉතින් මේ එල්ලෝරා දසා අජන්තාවල් අපි දැක්කේ අජන්තා බෞද්ධ විහාරයක්. එතකොට ඒකේ කොටස් දෙකක් අපි පෙන්වුවා. මුල්ම කාලේ සාතවාහන රජවරු අපි කලින් කොටසේ සාකච්ඡා කරපු විදිහට ඒ අය මූලිකව ආරම්භ කළා ඒ කටයුතු. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි ඉඳලා නැවත 7 වෙනි වෙනකන් ඉදිකිරීම කටයුතු කළා කියලා අපි කිව්වා. ඒතර එතන බෞද්ධ විහාරයක් හැටියටයි පේන්නේ. නමුත් එල්ලෝරා ඊට වඩා වෙනස්. එල්ලෝරා මේ
චන්දයාද්‍රි කඳුවැටියේ තියෙන ගුහා මුලින්ම ඒ ආගමික යතිවරුන්ට පූජා කිරීමත් පටන් ගන්නේ සාතවාහන රාජ පරම්පරාවේ කාලෙම ක්‍රිස්තු පූර්ව 1 වගේ වෙනකොට ක්‍රිස්තු වර්ෂයෙන් ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂයේ. නමුත් ඊට පහු කාලයේදී මේ ස්ථානයේ ඉදිකිරීම ගණනාවක්ම කළා තියෙනවා. සමස්ත වශයෙන් ගල් ගුහා 100ක් විතර තියෙනවා. නමුත් 34ක් දැනට නැරඹීම සඳහා විවෘත කළා තියෙනවා. මේ ගුහා 34 අතර බෞද්ධ, හින්දු සහ ජෛන කියන ආගමික සම්ප්‍රදායන් තුනට අයිති ගුහා විහාර දකින්න තියෙනවා. ඉතින් මේ අපිට ඉස්සෙල්ලම අපි පිළිවෙලින් ගත්තොත් අපිට ඉස්සෙල්ලම බලන්න යන්න වෙන්නේ හින්දු. හින්දු එකද ඉස්සෙල්ලම මේ හැදුවේ? හින්දු ආරාම තමයි මෙතන ගොඩ නැගුණේ. අවසානයේ ගොඩ නැගුණේ ජෛන ආරාම. ඒතර හින්දු ගුහා විහාර 17ක් තියෙනවා. බෞද්ධ ගුහා විහාර 12ක් සහ ජෛන ගුහා විහාර 5ක් මේ ස්ථානයේ තියෙනවා. එතකොට මේ ස්ථානයේ මේ ගොඩනැගීම් කිරීම සඳහා මේ ඩෙකෑන් ප්‍රදේශයේ හිටපු ප්‍රධාන රාජවංශ කීපයක්ම මේකට දායක වෙලා තියෙනවා. විශේෂයෙන්ම චාලුක්‍ය රාජ පරම්පරාව, චාලුක්‍යවරු තමයි බෞද්ධ ගුහා විහාර හැදීම සඳහා උදව් කළා තියෙන්නේ. ඊළඟට කාලචූරි කියලා රාජවංශයක් හිටියා. කාලචූරිවරු උදව් කළා තියෙනවා මේ ජෛන අපි දැන් මෙතන ඉන්න තැන පේන මේ 33 ගුහාව. කියන්නේ 30 සිට 34 දක්වා අංක නියෝජනය කරන්නේ ජෛන විහාර. ඉතින් කාලචූරි රාජ පරම්පරාවේ තමයි ජෛන විහාර හැදුවේ. එතකොට තව ත්‍රිකූටක රාජවංශය කියන රාජවංශය තව මේවට උදව් කළා තියෙනවා මේ ගුහා විහාර හදන්න. මේ වගේ මේ ඩෙකාන් ප්‍රදේශය කියන අතිවිශාල ප්‍රදේශයක් අද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයිති වෙන්නේ. ඉතින් මේ පළාතේ රජ කරපු ඒ වගේ රජ පෙළපත් ඒ අවස්ථා කීපයකදී සතවර්ෂ 5වෙනි සතවර්ෂයේ සිට 9වෙනි සතවර්ෂය දක්වා සතවර්ෂ 4ක් අවුරුදු 400ක පමණ කාලයක් තුළ මේ සියලුම ගුහා විහාර නිර්මාණය කිරීම සිද්ධ වෙලා තියෙන බව අපිට පේනවා. අවුරුදු 400ක් ඇතුළත. 400ක්. ඒ කියන්නේ එක පිට එකක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ එක කාලයක් එක රාජවංශයක් ජෛන හදනකොට එක රාජවංශයක් ඒ සමාන්තර කාලෙදිම බෞද්ධයව හැදුවා වගේ හැම වෙලා නැහැ. එකක් අවසන් වෙලා තමයි නැහැ. දැන් අපිට පේන හැටියට එල්ලෝරා ගැන එහෙම පරිපූර්ණ අධ්‍යයනයක් තවම කාල නිර්ණය කිරීම සඳහා පරිපූර්ණ අධ්‍යයනයක් සම්පූර්ණයෙන් කෙරිලා නැහැ. නමුත් පර්යේෂකයෝ 4-5 දෙනෙක්ම මේක ගැන උනන්දු වෙලා තියෙනවා. ඒ අයගේ කාල වකවානු වෙන් කිරීම අනුව ඉතාම මෑත කාලෙක, ඒ කියන්නේ 5 සිට 9වෙනි සතවර්ෂය දක්වා කාලෙදී අවසන් සතවර්ෂවල තමයි මේ ජෛන විහාරය නිර්මාණය කරේ කියලා තේරුම් අරන් තියෙනවා. සමහරට හින්දු හා බෞද්ධ විහාර සමකාලීනව සිද්ධ වුණා වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඉතාම අමාරුයි සතවර්ෂ 4ක වගේ කාලපරතරයක මේ ප්‍රතිමා ලක්ෂණ විද්‍යාව අනුව මේවා කාල නිර්ණය කරන්න. ඉතින් අඩු ගණන් අවුරුදු 1000ක් තිබුණා නම් ඒක කාල නිර්ණය කිරීම පහසුයි. නමුත් මේ තියෙන ලක්ෂණ අනුව මෑතම කාලේ, කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 8වෙනි හෝ 9වෙනි සියවස වෙනකොට තමයි මේ ජෛන විහාරය මෙතන ඉදිකරන්න ඇත්තේ කියන එක දැන් තේරුම් අරන් තියෙනවා. ඔව් සමේ මේ අපේ යමසිංහ රසවත් තේකුත් අපිට ගෙනත් දෙනවා. මේ මෙහෙ ආවොත් ඉතින් මේ චායි කියලා කියන්නේ ඇත්තරම නේද? චායි කියන්නේ තේනස නේද? මේ හැබැයි දැන් හිතවතුනේ මේ ඔබ අජන්තාවේ සිට අපි විරාමය අතරතුර එල්ලෝරාවට ආවට කිව්වට ඇත්තටම අපි දවස් එක පළවෙනි දවස් අජන්තාව මේ දෙවැනි දවසේ එල්ලෝරාවේ ගත කරන්නේ අර අපේ සීගිරි දඹුලු වගේ මේ ළඟපාතක නෙමෙයි මේක තියෙන්නේ. අජන්තාවේ සිට කිලෝමීටර් 100කටත් වඩා මේ එන්න ඕනේ එල්ලෝරාව බලන්න පැය දෙක තුනකට විතර ගමනක්. ඉතින් අර සීගිරිත් බල්ලා දඹුලුත් අපි එකඟ නැති වුණාට ඔබ එහෙමනේ කරන්නේ. කෙලින් පාර සීගිරිය ගියා අපි හැමදාම ගෙනවා. ඊට දඹුලුත් ගිහලා තලකොයිත් මරාගෙන එන්න තමයි හදන්නේ. හැබැයි අජන්තාව එල්ලෝරාව බලන්න එනවා නම් එහෙම කරන්න බෑ. ඒ හැම එකටම එක දවසක්වත් වෙන් කරගන්න ඕනේ. ඊළඟට මේ දැන් සර් පුරා විද්‍යාත්මක කාරණේ කියනකොට මේ චායිත් ඒකටත් වඩා රසවත් මේ රත්නශ්‍රී විජේසිංහයන් කරන සාහිත්‍ය විග්‍රහය දැන් අපේ බලන්න ආපු කට්ටියටත් එතුමා විටින් විට මේ අර එසන්ස් දානවා වගේ රසකාරක දානවා වගේ සර්ගේ පුරා විද්‍යාත්මක කාරණේට රත්නශ්‍රී මහත්මයා හරි අපූරු රසකාරකයන් එකතු කරනවා. දැන් රත්නශ්‍රී මහත්මයා දැන් මුලින්ම මේ හැම එකම ගත්තම ඇත්තටම මට වඩාත්ම සිද්ගත් තැන තමයි අර තනි ගලේ
හාරලා තිබුණා. දැන් එල්ලෝර බලන්න ආවම අපිට පියුසුමේදීම හම්බ වෙන මේ තනි ගලක නෙල්ලා තිබුණු Hindu එතනට දේවාලයක් කිව්වොත් හරි ඔව් දේවා ඒ Hindu දේවාලය තනි ගලකින් උඩ ඉඳන් නෙලාගෙන ඇවිල්ලා තින්නේ පල්ලෙහාට. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද මේකට පලංචි ගහුවේ කියලා. අතන පලංචි ගහන්න ඕනේ නැහැ. උඩ ඉඳන් නෙලාගෙන තමයි පල්ලෙහාට ඇවිල්ලා තින්නේ. ඒකේ අපිට මේ අපේ මේ ආසියානු සාහිත්‍ය විශ්ව සාහිත්‍ය හම් වෙන මහාභාරතය වගේ කාරණාත් එතන තියෙනවා. පාර්වති ගේ මේ විවාහ ඒ කියන්නේ වෙඩින් ෆොටෝ එකක් එතන තියෙනවා එක පැත්තකින් බැලුවොත් එහෙම. ඒකම ඒ විවාහ යෝජනාව කොයි ආකාර ඒ කියන්නේ සාහිත්‍යයත් මූර්ති වලට ගොනු කරලා තියෙනවා. ඉතින් ඔබතුමා ඒක මේ කොහොමද ග්‍රහණය කරගත්තේ මේ එල්ලෝරාව? දැන් මෙහෙම ඇත්තටම නුවන් මේ ಭಾರತೀಯ සාහිත්‍ය කියන්නේ මහා කවි කාලිදාස, බහුභූති, භාරවි වගේ දැවැන්ත කවීන්ගෙන් පෝෂණය වෙච්ච රටක්නේ. දැන් කාලිදාසයන්ගේ කුමාර සම්භවයත් රඝුවංශත් කාව්‍ය දෙකම නිරූපණය වෙන හොඳම තැන තමයි එල්ලෝරාවේ තියෙන 10 වෙනි පන්සල නැත්තම් දේවාලය. ඒක තමයි මේ මොකද ඒක උටින්ම මහාභාරතයත් සම්බන්ධ කරගන්නවා. ඒකට මහාභාරතයේ වෙන චරිතයක් විදිහට රාවණ සම්බන්ධ කරගන්නවා. රාවණ සහ මේ රාම අතර යුද්ධය නිරූපණය වෙනවා. ඒකම ශිව උග්‍ර තපස් රකින්න මොකද කුමාර සම්භවය කියන කාව්‍යයේ තියෙන ශිව සහ පාර්වතීගේ ප්‍රේමය. උග්‍ර තපස් රකින්නවා, පාර්වතී ලබා ගන්න පාර්වතී අය ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ නාන්දි ගවලත් එක්ක ඇවිල්ලා පිරිසත් එක්ක ඇවිල්ලා අන්තිමේදී ශිව උග්‍ර වෘතයක් පුරලා තමයි පාර්වතී දිනාගන්නේ. ඊළඟට ඔවුනුන්ගේ විවාහ තියෙනවා. විවාහ අවස්ථාව නිරූපණය වෙනවා. ඒක බොහෝ විට ඉස්රුමුණි කැටයම් වලට හුඟ දෙනෙක් කියනවා ඒක ඒ වගේමයි නේද? ඒක බලපාලා තියනවා කියලා. මොකද සමහරු කියනවා ඒක මේ වසවර්ති නැත්නම් විසමුණි සහ මේ ඔහුගේ බිරිඳ වසුන්දරා කියලා. විසමුණිගේ මේ රූපයේ සාමාන්‍යයෙන් රන්වමාරණ මුගටියක් ඉන්නවා. අති අග්නිකේතු මාලාවක් තියෙනවා. ඒ ලක්ෂණ අපේ විසරුමුණි එකේ නැහැ. ඒ නිසා ඒ මූර්ති කලාවත් යම් පමණට බලපාලා තියෙන සාහිත්‍යයට. මොකද ඔය රඝුවංශ මහා කාව්‍යයේ තියෙනවා දිලීප රජුරෝයි සුලක්ෂණා බිසෝයි මේ ඒගොල්ලන්ට ලොකුම ප්‍රශ්නයක් තියෙනවා මේ ළමයි නැතිවීම ගැන. ළමයි නැතිවීම ගැන වශිෂ්ඨ කියන ඍෂිවරයා ගාවට ගිහිල්ලා වරයක් ඉල්ලනවා මේ ළමෙක් ලබා ගන්න. දිලීප රජුරෝයි සුලක්ෂණා කියන බිසෝයි. ඒ ඍෂිවරයා කියනවා මේ සුරභි දේනුවගේ ආවතේව කරන්න අවුරුද්දක් පුරා සුරභි දේනුවනි ශාස්ත්‍රීයත්වයේ සංකේතේ ඇයි තමයි වරයක් දේවීතුළු දරුවෙක් ලැබෙයි කියලා. රජුලෝ රාජ්‍ය පාලනය ඔක්කොම අතර දාලා මේ සුරභි දේනුව පස්සේ ඇවිදින්න පටන් ගන්නවා. ගිහිල්ලා යනකොට පාර්වතිය මේ තනකිරි වක් කරලා හදාගත්ත දරුවෙක් වගේ හදාගත්ත දේවදාර ගහක් තියෙනවා කෛලාසයේ පහමුල. එතෙන්ට එනවා සුරභි දේනුව. එතනම ගහමුල සිංහෙක් බැඳලා ඉන්නවා. දැන් සිංහයාගේ ළඟට ඇවිල්ලා සුරභි දේනුව කිව්වා තෙල දෙනක්නේ. ඔව්. සිංහයාගේ ළඟට දැන් ගොදුරක් ඇවිල්ලා තියෙනවා. සිංහයා ලෑස්ති වුණා ගොදුරට පනින්න. ඒ වෙලාවේ අර දැන් ආරක්ෂකයානේ දිලීප රජුරු එයා හි පගිලිට අත දාලා ඊයක් ගන්නවා විදින්න සිංහයාට. ඒ වෙලාව සිංහයා කියනවා කවියක් සංස්කෘත කවියක් ඒක රඝුවංශ තියෙන්නේ. ඒකාත පත්‍රං ජගතක් ප්‍රබුත්වං නවං වයහ කාන්ත මිදං වපුශ්ච අල්පස්ස හේතුර් බහුවතු මිච්ඡං විචාර මූලක් ප්‍රතිභාසි මෙත්වං. ඒකාත පත්‍රං ලුව එකසේ සත්කල ජගතක් ප්‍රබුද්ධව ලෝකේ ප්‍රබුද්ධයට පැමිණි නවග වයක් නව යෞවනයේ ඉන්න කාන්ත මිදම පුෂ්ච කාන්තිමත් පුරුෂය ඔබ අල්පස්ස හේතුර එක පුංචි හේතුවක් හින්දා බෞහාතු මෙච්චම් වාක් හේතු අමතක් කරලා හැසිරෙනවා මෙතන. මුළුහන් රාජ්‍ය පාලනයම දාලා අතර දාලා දරුවෙක් හදා ගැනීම වෙනුවෙන් දුක් වෙනවා. ඒ ගායට කියලා විචාර මූල ඔයගොල්ලෝ තමයි විචාර මෝඩයෝ කියලා කියන්නේ ප්‍රතිභාසි මෙත්ත.
ඒක නිරූපණය කරන දේවදාර ගහ සහ නාන්දි ගවයා මිසුරබි දෙනුව එතන මේ මේ ඒ මේක තියෙනවා මේ දේවාලේ දේවාලේ තියෙනවා ඒක මූර්තියක් හරිට අර්ධ උන්නත මූර්තියක් හරිට තියෙනවා ඊළඟට රාවණ කෛලාශය හොලවීම පිළිබඳ මූර්තිය තියෙනවා ඒ කියන්නේ මේ අසුර අසුර සෙනඟ නිසා තැති ගන්නවා මුළු කෛලාශය ශිව ප්‍රධාන පිරිස ඒ වගේ මේ මේ සංස්කෘත සාහිත්‍යයයි සංස්කෘත මූර්ති හා චිත්‍රකලාවයි දෙකම එකට යන ඒවා ඒවායේ බලපෑම අපේ තදාසන රටක් හැටියට අපටත් අඛණ්ඩව ලැබිලා තියෙනවා අපිට ඒක බැහැර වෙන්න බෑ බෑ මොකද ඒ කවි සමයේ හුඟක් දේවල් අපේ කවි සමයේට අපි අරන් තියෙනවා උදාහරණයක් ඔබතුමාට මතක එකක් කියන්න බලන්න අපි රසවත් දෙයකින් දැන් මම කියන්නම් මේ මේ දැන් මේ උදාහරණ විදිහට අපේ දැන් අවුරුදු 1300කට කලින් ලියවිච්ච පරණම කවිනේ අපේ සීගිරි කවි. අපි සීගිරි කුරුටුගී කියලා කියන්නේ. කුරුටුගී. ඒ සීගිරි කුරුටුගී අතර තියෙනවා ඒක නූතන ගීතයකට උත්ලා තියෙනවා. ඔබට වාදනය කරන්නත් පුළුවන් ගෝල්නි දිලි වුණා. සුනිල් ශාන්ත ගායනා කරන්නේ. තනුවත් යොදලා. ඒක නූතන අර්ථිනොත් ගීතයක්. එදත් ගීතයක්. එදා ගීතයක් කියන්නේ සීගිරි ගී නිසා ගී විරිතින් රචනා කරන නිසා. අද ගීතයක් කියන්නේ නූතන සංගීතය යොදලා ගායකෙක් ගායනා කරන නිසා. එක තියෙනවා හමල් මුරු ජහසුයු හසන්දල්ලා තුරු ගල් කොහල් හෝ මොලගල් හි හැල්ලා ගණනින් මුත්කලප් කළේ තම්බල පල්ලා පැරේ දෙගැස් තදුන් හසුන් කොම්වල්ලා එක කියන්නේ හමල් මුරු සුළඟ හැමීය ජහසුයු හසන්දල්ලා දහස් ගණන් ගස් තුරු ඉදිරියේ වැටින තුරු ගල් කොහල් හෝ ගසක් මත සිට කෝකිලයා හැඬීය ගණනින් මුත් කලප් කළේ තම්බලපල්ලා ගණනින් මුත් කියන්නේ ගණන් කරන්න බැරි තරම් කලප් කියන්නේ කණා මැදිරියන් ඉගිල්ලා ගිහිල්ලා පත්‍ර තඹ පාට කළා ගස්වල මේ ඔක්කොම මේ වර්ෂා ඍතු වර්ණන ඒවා සංස්කෘත සාහිත්‍යයේ නිතර දකින්න මලගල් ලියහැල්ලා කියන්නේ මලය පර්වතෙන් දියදාරා ඇගිරින මලය පර්වතයක් අපිට නැහැ අපිට නැහනේ මලය පර්වතෙන් එන සුළඟ තමයි හඳුන්ගස්සල මල් පූ දෙනවා කියලා කියන්නේ මල් පිපිදනවා කියලා කියන්නේ ඉතින් ඒ සංස්කෘත අලංකාරවාදය අපිට බලපාව බව අපිට පේනවා ඒ අවුරුදු 1300කට කලනොත් ඒ විදිහට ඒ කියන්නේ අවුරුදු දැන් අපි සංස්කෘත සාහිත්‍යය ආස්වාදේ කරන එක කෙසේ වෙතත් අවුරුදු 1300කට කලින් හිටපු උදවිය අපේ උදවිය ඒව රස විඳලා තියෙනවා ඒ කියන්නේ. හැබැයි තව එකක් තියෙනවා දැන් දණ්ඩීන්ගේ කාව්‍ය දර්ශය පොත තමයි අපේ පරණම පොත සියබස්ලා කර. 9 වෙනි සියවසේ ලියවෙන්නේ. ඒක මේ දෙබිසෙවජා අබා සලමෙවන් කියන රජුරෝනේ සිංහලට අනුවර්තනය කරන්නේ. ඒකේ තියෙනවා දැන් මේ මේ සංස්කෘත සාහිත්‍යයේ උත්ප්‍රේක්ෂ අලංකාරය කියලා අලංකාරයක් තියෙනවානේ. ඔව්. ඒකේ ඒ නම නැහැ. ඒක ඒ වෙනුවට තියෙනවා අයල්සිත් අලංකාරය කියලා. ඒ කියන්නේ අපට අලංකාර ක්‍රමයක් තිබිලා තියෙනවා. අපි එච්චර ගණුන්ගෙම්ම යපිච්ච අය නෙමෙයි. අපිට එකක් තිබිලා තියෙනවා. තිබිලා තියෙනවා. අයල්සිත් අලංකාරය පාවිච්චි කරන තරකේ. උත්ප්‍රේක්ෂා කියන එක දැන් පාවිච්චි වෙනවා තමයි. උපේලකර කියලා. නමුත් අයල්සිත් කියලා එකක් තිබිලා තියෙනවා අපේ පැරණි විචාර කලාවේ. කොමාරි අපි ඒක ඒ කියන්නේ අපි වෙන තැන් වලින් ගත්තේවත් අපිට දකින්න ලැබෙන අපිම හදාගත්ත එක නක් තියෙනවා. ඔව්. දැන් මම මේ රත්නශ්‍රී මහත්තයා කිව්ව කාරණයක් සර්ගෙන් ආයේ නිවැර දැන් සර්ගේ අදහස අනුව මලේ රටේ කියන්නේ කඳුකරේනේ. හැබැයි මෙතන රත්නශ්‍රී මහත්තයා මලේ රටේ කියන අපිට එමයක් නැහැ කියලා. සර් ඒකට එකඟ වෙනවද? නැහැ මෙහෙමයි. කවි සමයේදී අපි පාවිච්චි කරන මේ මලේ රට ඒවායි කවි සමයත් එක්ක එන සම්ප්‍රදාය. එතකොට අපේ රජවරු රුහුණු දනව් මල මඩුලු කියලා 9 වෙනි සතවර්ෂයේ සඳහන් කරන එක එක වෙන එකක්. ඒතර කවි සමයේ තියෙන සම්ප්‍රදායයි ඉතිහාසයේන සම්ප්‍රදායයි පැහැදිලිවම වර්ග දෙකක්. දැන් මෙහෙම මට නුවන් තව එකක් කියන්න දැන් දැන් 13 වෙනි සියවසේ ලියවෙන ගීත ගෝවින්දේ ශ්‍රී ජයදේවගේ එක තියෙනෝනේ ලලිත ලවංග ලතා පරිශීලන කෝමල මලය සමීරේ මදුකර නිකර කරම්බිත කෝකිල කෝජිත කුංජ කුටීරේ. ඉතින් මලය සමීරේ කියන එක කෙලින්ම පාවිච්චි කරන එතන පාවිච්චි වෙනවා. ඒ සංස්කෘත අලංකාරවාදයයි එක කවි සමය හා සාහිත්‍යයට යෙදෙනවා.
නමුත් අපේ දේශපාලන අර්ථයෙන් ගත්තම මලේ රට කියන එක සඳහන් කළේ ඔය අර 9 වෙනි සතවර්ෂයේ සෙල්ලිපිවල රුහුණු දනව් මල මඩුලු කියලා එක දේශපාලන ඒකකයක් හැටියට පාවිච්චි කරනවා. පොදුවේ කඳුකරයේ උස් භූමි මලේ රට කියන හැටියට අපිත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ දෙක දෙකක්. පොද අපි නංග පටලවා ගන්න එපා. මේ පටලවා ගන්න එපා. මේ කවි සමය මොකද අපි දැන් අපේ රත්නශ්‍රී මහත්මයා කිව්වා වගේ කාලිදාසලා ඒ බේ රඝු වංශයේ මේඝදූත ශාකුන්තලේ වගේ ඒවයි ආභාෂය. දැන් අපේ රජ කෙනෙක් සංස්කෘත මේ 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 කවි ලකුණු පොතක් පරිවර්තනය කරනවායි කියන්නේ. ඉතින් අපි කොයිතරම් දුරට මේ ಭಾರತೀಯ සම්ප්‍රදායන් ඒක ಭಾರತೀಯ කියලා අපි කිව්වහම කට්ටිය කියන්න පුළුවන් ආන්තර ඉන්දියාවට ආවඩනවා කියලා. එහෙම නෙමෙයි දකුණු ආසියානු කලාපයේ තිබුණු සම්ප්‍රදායන් අපි අවශෝෂණය කරා. ඒ කියන්නේ අපේ තියෙන නිර්මාණාත්මක ගුණය ඒකයි. එහෙම කරුවයි කියලා ඒවා ඒ විදිහටම කරපු තැනුත් තියෙනවා. නමුත් ඒවා අපේ කරගෙන අපි කරපු ආකාරයක් තියෙනවා. ඒ වගේම මේ රත්නශ්‍රී මහත්තයා කිව්වා වගේ අර උත්ප්‍රාස රසය ගැන ඒක උත්ප්‍රාස කියලා සඳහන් කරාට අපේ රටෙත් ඒ ඒ ඒක සඳහන් කරලා තියෙනවා. ඉතින් මොකද අර සමහර මූලධර්ම එහෙම රට රටවල් වලට වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක ඒ විදිහට යනවා. ඉතින් ඒ හින්දා අපි මේ පේන්නේ අපි දකුණු ආසියාවේ හැසිරෙන රටවල් වල හැටියට අපි මේ එකිනෙක සංස්කෘතීන්ගෙන් අපි ලොකු අනුභවයක් ලැබිලා තියෙනවා. දැන් ඒක අපි නිතරම කියන්නේ ඉන්දියාවෙන් ලංකාව පැත්තට ගියා කියලානේ. නමුත් අපි දන්නවා ඔය නාගార్జుන කොණ්ඩ අමරාවති පැත්තේ දැන් ඒ පැත්තේ සෙල්ලිපියකුත් තියෙනවා. සීහල සංඝ කියලා ආරාමයක් තිබුණා. කියන්නේ අපේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා එහෙ පන්සලක් හදාගෙන වැඩ කටයුතු කළා. ඒකට අපි නාගార్జుනට ගියොත් අමරාවතීට ගියොත් අද අනුරාධපුරයේ බිසෝමාලිගාවේ රතන ප්‍රාසාදයේ තියෙන සඳකඩ පහන් ඒ විදිහටම එහෙත් පේන්න තියෙනවා. එතකොට මේ සංස්කෘතික හුරු පුරුදුකම් සාහිත්‍ය ඒවා මේ හුලං වගේ හැම පැත්තටම හමාගෙන යනවා. ඒවට කියන්නේ මේ සීමාවල් තියෙන්නේ මිනිස්සු යනකොට දැන් අපි දන්නවා අපි මේ ඉන්නේ ප්‍රධාන වෙළඳ මාර්ගයක මේ එල්ලෝරා පිහිටා තියෙන්නේ ප්‍රධාන වෙළඳ මාර්ගයක මේ ගල් ගුහා ආරාම සකස් කරන්න ඒ වෙළඳ හුඟක් උදව් කරා. ඉතින් ඕකේ කියනවාද අපි ওই වෙළඳ ඔක්කොම ඉන්දියා වෙළඳ කියලා නෑ මේ වෙළඳ මාර්ග හරහා නොඑක් අය ගියා. අපේ ශ්‍රී ලාංකික වෙළඳ සුප්පාරක තොටර ගොඩ බැහැලා මේ හරහා අපරන්තය හරහා ගියා මධ්‍ය ඉන්දියාවට. ඉතින් ওই වගේ ගමන් එහෙම තිබුණා. ඉතින් මේක විශාල එක පැත්තකින් දේශපාලනික අනිත් පැත්තෙන් වාණිජ ව්‍යාපාරයක ක්‍රියාකාරී කාලයක මේ රටවල ඇති වෙච්ච දේවල්. ඒ කියන්නේ දේශපාලනිකව සහ මේ ආර්ථික වශයෙන් සවිශක්මත් වෙනකොට රත්නශ්‍රී මහත්තයා කියනවා වගේ සංස්කෘතිය කාව්‍ය අලංකාර පොත්පත් සාහිත්‍ය අසුරු කරන්න පුළුවන් සමාජ වටපිටාවක් ගොඩ නැගෙනවා. ඒවත් එක්කනේ නේද රත්නශ්‍රී මහත්මයා? ඇත්තටම මෙහෙමයි මිනිස්සු දැන් සාහිත්‍යයට කලාවට මේ යොමු වෙන්නේ ඒ පිළිබඳ විවේකයක් තිබුණොත්නේ. විවේක බුද්ධිය. කියන්නේ නිෂ්පාදනාර්ථිකය දියුණු වෙන දැන් අපේ කොටිම අපේ රටේ විශාල වැව් නිර්මාණය වුණාට පස්සේ තමයි සාහිත්‍ය ගැන කල්පනා කරන්නේ. මිනිස්සුන්ට ඉදිනදා උපයන දෙයින් ඉදිනදා ජීවත් වෙනව නම් වෙන විවේකයක් නැහැනේ. රසිකත්වයක් වර්ධනය වෙන්නේ ඊට පස්සේ සාක්ෂරතාව ගැන හොයන්නේ සාහිත්‍ය ගැන හොයන්නේ විවේකයක් ලැබුණම. ඒක ආරම්මාසි භික්ෂුන්ට තමයි කලින්ම ලැබෙන්නේ අපේ රටේ. උන්ට තමයි මේ විවේකයේ තියෙන්නේ. ඒ තියෙන්නේ. කාලිදාස වගේ කෙනෙක්, ඒතර බෝබූති වගේ කෙනෙක්, බාරවි වගේ කවීන් රාජසභාව ඇසුරු කර වරප්‍රසාදවලත් පිරිස්සනේ ඒගොල්ලෝ. දැන් ඕක මේ ආයි ඊට පස්සේ ගියාන් පස්සේ මයිකල් ලාන්ජලෝ වෙන්න පුළුවන්, ලියනාඩෝ ඩාවින්චි වෙන්න පුළුවන්. මේ මහා නිර්මාණ කලෙත් ඒ අතිරික්ත ප්‍රාග්ධානය තිබිච්ච හින්දානේ. හරි සර්, දැන් මේ කාලීක්ම යන හින්දා විනාඩියකින් දෙකකින් බොහොම මේ සරල ප්‍රශ්නයක් මම අහන්නම්. මේ එල්ලෝරා මේ 30 වෙනි මේ ගුහා පරිශ්‍ර ආශ්‍රයේ ඉඳලා ඇයි සර් මේ රජවරුන්ට හරි කාට හරි මේ එල්ලෝරා වගේ දේවල් කරන්න හිතුනේ සර් හිතන විදිහට? නෑ මෙහෙමයි, දැන් අපිට මෙතන පේනවනේ එකම ගුහා සංකීර්ණයක. දැන් අපි අර බෞද්ධ ගුහා තියෙන කෙළවරේ ඉඳලා ආවොත් එහෙම මේ ජෛන ගුහා වලට එනකොට අපි මීටර 1400ක් විතර ඇවිල්ලා තියෙනවා. කියන්නේ කිලෝමීටර එකමාරකට කිට්ටු වෙන දිගට තියෙනවා. මේ දිගේම බෞද්ධ ආරාම තියෙනවා, ජෛන ආරාම තියෙනවා, හින්දු ආරාම තියෙනවා. එතකොට අපිට පේන දේ තමයි පාලකයෝ මේ දේවල් කරන්ඩ මේ රටට ඇතුළට ගලාගෙන එන ආදායම පරණ දෙකස් සාධකයක්. ඒගොල්ලෝ ආදායම පාවිච්චි කරේ අපි දන්නවා ඉන්දියාව වගේ විශාල භූමි ස්කන්ධයක විවිධ ආගම් අදහන අය ඉන්න. මේ තියෙන ප්‍රධාන ආගම් තුනක්. එතකොට ඒ ප්‍රජාවට, ඒ ජන කණ්ඩායම් වලට රජය ප්‍රවර්ධනය කළා තියෙනවා ඒ ආගම් තුනේම තියෙන ස්මාරක.
එනිසා මම හිතනවා මේක හොඳ ආකෘතියක් අපට සපයනවායි කියලා අපටත් ඉදිරියේදී වැඩ කරනකොට රජය කියන ආයතන රජුනේ මේවා කරලා තියෙන පරම්පරා රාජ පරම්පරා ආගම කියන්නේ මිනිසුන්ගේ නිදහසයිතියක් ඒක ඕන කෙනෙකුට ඕන දෙයක් අදහන්න පුළුවන්කම සහස මෙතන මම හිතන්නේ දැන් අපි විරාමයකට යන්න ඉස්සෙල්ලා මට දැනෙන දේ කියන්නම් දැන් අවුරුදු 400ක් වගේ කාලයක් තුළ රාජ පරම්පරාවල් රාජ වංශයන් තුනක් හතරක් පැහැදිලිවම මේකට අනුග්‍රහය දක්වලා තිනවා හැබැයි එකක් හදනකොට අනිත් එක කඩලා දාලා නැහැ ඒක තියලා තියෙනවා නෑ එහෙම එහෙම කළා නෑ චාලුක්‍යලා ත්‍රිකූට වංශිකයෝ කලහබර නුයේක් රාජවංශ එකඟ වුණත් එකඟ නොවුණත් කඩලා නෑ ඔව් කඩලා වාකාට කළා හරි ඒ නොයෙකුත් අය මෙහෙම කළා තියෙනවා ඉතින් මේකෙන් අපිට පේනවා මේ ඔක්කොම ආරාම ක්‍රියාත්මක වුණේ ඒ මහජනයාගේ භක්තිය වන්දනාමාන කිරීම තමයි ඍජුවම අපිට පේන්නේ නමුත් එහි යටිතලයේ තියෙන්නේ පාලකයෝ දැනගත්තා කොහොමද මේ මේ ආගමික අවශ්‍යතාව පරිහරණය කරන්නේ සමාජයක් සන්තුලනය කළා තියෙන. දැන් අපි ජෛන අයට විතරක් උදව් කරා නම් අනිත් අය මොකද සමාජයේ හිතන්නේ? මේ බෞද්ධ අයට විතරක් උදව් කරා නම් මොනවද අනිත් ආගම් හිතන්නේ? මේ ඉන්දියාවගේ ලොකු රටක. ඉතින් මේ අය හොඳ මොඩියුලයක් ආකෘතියක් මේ එල්ලෝරා කියලා කියන්නේ මේ පවතින ආගම්. ආගම කියන්නේ පෞද්ගලික දෙයක්. ඉතින් පුරවැසි අයිතියකට ගරු කරනවා කියලා කියන්නේ යාගේ ආගමික නිදහසටත් අපි ගරු කරන්න ඕනේ. ඉතින් රජවරු බොහොම මැදිස්ත ලෙස ඒ කාලේ හිටපු සියලුම ආගමික භක්තයන්ට කැන්ට තමන්ගේ ඒ කටයුතු කර ගැනීම සඳහා පුළුල් ඉඩකඩක් රාජ අනුග්‍රහයෙන් ලබා දීලා තියෙනවා. මම හිතන්නේ රාෂ්ට්‍ර පාලනය කියන්නේ මොකද්ද කියලා දැනගන්න අපි කොයි රටේත් රාෂ්ට්‍ර පාලකයෝ එනවත් ඇතින් ආවට මේව අරන් යන්න තියෙන ප්‍රශ්නේ කෙසේ වෙතත් අපිට අනිවාර්ය විරාමයකට යන්න වෙනවා. අපි මුල් කොටසෙන් අජන්තාව පිළිබඳව කතා බහ කළා. අද අන්ලිමිටඩ් ස්ටි දෙවෙනි 200 වෙනි වැඩසටහනේ දෙවෙනි කොටසෙන් අපි එල්ලෝරාව ගැන කතා කළා. අපේ අවසාන කොටස අපි යනවා ලෝකේ තවත් ඉතාමත් කතාබාර ලක් වෙච්ච ඉන්දියාවේ තියෙන තවත් පෞරාණික ස්ථානයක් ඒ තමයි කජුරහෝ දේවල සොයාගෙන අපිට විරාමයක් දෙන්න. අද අන්ලිමිටඩ් හිස්ටරි අපි ඉන්නේ ඉන්දියාවේ.